ஐபோன் மகே அட்டவாசர் தண்ணி அந்த சுது ரைட் அப்படி அது அமுத்து விதியட்ட அப்படி எவ்வளோ நிகம் பந்தி தமாய் இன்னும் வகை பல பல கரண்டாங்க காண்டு தமாய் பேர் மட்டு நிகம் நிந்த அல்ல தேகத்துல தென்னு போகணும் ரைட் தானே நம்ம அப்புறம் கரண்டது இல்லை தசிக்கிறோம் அது அப்படி வேலையும் கருங்க முடியும் சுது மாமையங்க வெட்ட சட்டகாரம் யாரும் அத்தர தோணும் அப்படி கியண்ணா கரண்டோட விதியும் ஹரிங்க ரைட் அப்படி அது தொங்கினி வார அனுப்பாடவகை பட்டாங்கம் ஹமோம் அச்சு போத்த பேன் பேன்சாங்க அது நூல் ஒப்ப போனாங்கட்ட அறகிட மேசி அறிவாரியில் அறியலாம் ஹரிங்க வெளியிட்ட சம்பந்தம் இல்லை இட்டு பாசி தான் உங்க கரண்டு அத்தரத்தோட பேங்க போட்டோம் தரேன் கர்ணா படுத்தின அடுபாடுகள் அக்கராசிகளுக்கு நான் ஒத்த ஒன்று தருங்க அந்த ஒப்பட்ட ஒன்று ரிவாய் கரண்டு போடுவான் நான் அத்தனை ஒப்பட்ட வேட கரண்டு போடுவான் தெப்பாங்க அபியாசத்தை எத்தி தெரியுமா அது ஒப்பட்ட அங்காள ஸ்டோப் தருந்த காடா அதில் ஒப்பம் கண்ட தமாய் மாத்த சம்பாந்து ஒப்ப கதின் காட அதில் தமாய் மங் கீழே பலம் மற்ற பந்திய வகையே தான் அது எவ்வளோ மேக மே வீடியோ கேட்க திகழ்கிட்ட பதாகிறாரோ நினை அது அபியாசே எதிரின் பாந்திய வகை கருகிறார் ரைட் சுமுதாகன மாத்ருகாவ பரிமாவகா தாவிதாவ பிட்டுவ ஹத்த நமே பிட்டுவ ஹத்த நமே ரைட் ஹரிவேத என்ன மாத்ருகாவ தாகத்த பரிமாவகா தாவிதாவ பிட்டுவ ஹத்த நமே ரைட் අපි බලමු සුදු මොකද්ද පරිමාව කියන්නේ මොකද්ද ධාර්තාව කියන්නේ පරිමාව කියන්නේ ඩාලින් යම් කිසි වස්තුවක් ඔබ කියන වාක්‍ය එක දන්නයි කියන එක කරන්නේ මේ අවකාශයේ ඉන්න තියන්න එයා ගන්න අඩුම අවම ඉඳ ප්‍රමාණය ඒ කියන්නේ මමත් මේ වස්තුවක් වස්තුවක් ඔව් අපේ අම්මට ඒ කාලේ වස්තුව කියලාමයි කියන්නේ. ඔයගොල්ලන්ට කියන්නේ නැහැ නේද? අම්ම කියලාද වස්තුව කියලා? වෙනවද? වස්තුව කියලා කියන්නේ කඩේ යවන්න ඕන නෝ නැද්ද? රයිට් ඩාලි. දැන් මටත් තියෙනවද පරිභාවක්? ඔව්. මොකක්ද? මේ ඉස් අවකාශය මට ඕන කරන අඩුම ඉඩ ප්‍රමාණය. හරියටම මම මෙහෙම ඉඳලා මගේ ගානට පොඩි අර ඩමියක් හදලා ඒක ඇතුළු. පස්සේ ඒක පළල මම එඩිට් කරනවා. ඔකේ ඩමි. අන්න ඊකේ ඇතුළේ ඉඩ ප්‍රමාණය. ඒක තමයි මගේ පරිමාව. එහෙමනේ අපිට දැන් අටේ පන්තියේ තියෙන ඩාලි ඝනකයක පරිමාව ඝනතාවයක පරිමාව ඒ දෙක විතරයි හොයන්න තියෙන්නේ. ඒ දෙක ගැන කතා ගණන් හදන්න විතරයි. නමුත් අපිට ඊළඟ පන්ති වලදී තව තියෙනවා. ගොඩක් වස්තු වල දැනට තියෙන්නේ ඝනකයේ ඝනකාභය. හැබැයි මේවා ලස්සන සුන්දර වස්තු. ඇයි? එක හැඩයක් තියෙනවා. අපි මේවට කියනවා ඒකාකාරී හැඩයක් තියෙන නෑ නෑ ඒකාකාරී හරස් කඩක් තියෙන මම පස්සේ ඔයගෙන විස්තර කියන්න ඝන වස්තු කියලා දැන් මේවයේ පරිමාව හොයන්න අපි දන්නවා ඔව් ඒක දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස මේක ඉතේවා දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස හැබැයි මෙහෙම ඒකාකාරී හැඩයක් නැති මං වගේ වස්තුවක පරිමාව කොහොමද හොයන්නේ? මගේ පරිමාව හොයන්නේ බෑ. දිග පළල කුස පිළිවෙලකට තියනවා. නෑනේ මං කොහොමවත් කිසි පිළිවෙලක් නෑනේ. නෑ. එන්න බලන්න ගාන දොස් ගන්න. අපි පිළිවෙලකට හැදිච්ච අමරියෝ අද සුදු. එතකොට ඔබට මතක ඇති පරිමාව හොයාගන්න බැරුව ඕ ඒ කාලේ හිටපු වැඩෙක් ඕ කවුද
ඕ ආකිවිටිස් ත මොකද උනේ ඔයාට තෝණ වුණා එයාට තෝණ වුණා අර රජාට හදලා දුන්න ඔටුන්නේ පරිමාවෝයි පරිමාවෝ නෙමෙයි ඇත්තටම රජාව හොයන්න ඉඳී මොකක්ද මේ ඔටුන්න හදලා තියෙන්නේ මම දීපු සම්පූර්ණ රත්තරන් වලින්ද කවුද අරන් කරුවා රජා දුන්නනේ රාජ්‍ය භාණ්ඩාගාරයේ තියෙන රත්තරන් අපි හිතමු ග්‍රෑම් 500ක් දුන්නා නැත්නම් කිලෝග්‍රෑම් එකක් දුන්නා කාටද රත්තරන් බඩු හදලා රන් කරුවට මෙන්න මොකද කරේ ලස්සන හදන්න කියලා තමයි සැලසුනේ නමුත් උතන්ට ලං වුණා කවුද පවුල 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 මොකද කියන්නේ අපිට ගෑනුන් ගැටි ඕකින් ග්‍රෑම් 200ක් අපි කපලා ගමු ග්‍රෑම් 800ට ඉතුරු 200ට දාමු තමක් කිමොනක් විතරලා අලව කරලා එතකොට ග්‍රෑම් 200කින් මට පුළුවන් අස්සල රත්තරන් බඩු හදාගෙන පහර යන්න. අංගරුවක් අහු වුණා. කොම්බැට් එක. මේ අම්බෝසරේ කරවත් කරන හැදුවා. හදලා දැක්කේ ඔටුන්න දුන්නා. හැබැයි රජාට සැකේ. රජා දුන්න මේ වැඩේ හොයන්න කාටද? ආකිමිඩිස්ටයි එදා හිටපු හොඳම කටිදක්කය. දැන් මෙයාට හොයා ගන්න ඕනේ මම සම්පූර්ණ විස්තර කියන්නේ නැහැ විද්‍යා ප්‍රශ්නක් තියෙනවා රත්තරන් වල ඝනත්වය හොයන විදිහ දී සමාන එබෙදිම වී කියන සුළු ඝනත්වය සමාන ස්කන්ධය බෙදීම පරිමාව දැන් ඔටුන්නේ ස්කන්ධය බලන්න පුළුවන් කොහොමද ඔටුන්න ආරම්භල තරජයක දාන බලන්න බට් ඔටුන්නේ පරිමාව හොයන්නේ කොහොමද ඒක හොයා ගන්න බැහැ ඇයි ඔටුන්න මේ වගේ ඒකාකාරී ඝන වස්තුවක් නෙමෙයි මේකේ දැන් මේ මල් තියනවා ලියවැල් නයි ගෑනු ඔක්කොම තියෙනවා දැන් මේකේ පරිමාව හොයා ගන්න බැරුව ආකිමිඩිස් දුක් විඳා රජා දුන්නේ දවස් 7යි ඔබට මේක හොයලා දෙන්න දුන්නේ නැත්තම් දවස් 7කින් ඔබගේ සලසන ආකිමිඩිස් දවස් 7ක් තිස්සේ මේ ඔක්කොනේ පරිමාව හොයන්න දුක් විඳා ඕන නොකා නොබි නොනා පස්සේ දවස් 7ක් ගිහිල්ලා ගියාට මේක පරිමාව හොයා ගන්න බැරි වුණා දවස් 7කට පස්සේ තීන්දුව කරා මම මරණයට සූදානම් වෙනවා කියලා හැබැයි මරණයට යන්න කලින් මම දවස් 7ක් තිස්සේ නෑනේ නෑ නාපු නැති නිසා වියනා පොඩ බාත්රූම් එකට ගිල්ල දොර වහගෙන ඇඳුම් උනා මොනවද කියලා ඇඳුම් උනා කියන්නේ ඇඳුම් උනා නේද ඇඳුම් උනා උනා කියන්නේ දලවලා දා දැන් නහනවා මොකද කරන්නේ නහන දැන් කොහොමද තියෙන්නේ ටැංකියක් තිබුණා ටැංකිය පිරේන වතුර බෙර දෙන්නා ආකිමිඩිස් බැස්සා බැස්සාම මොකද උනේ වතුර පිටාර දලාගෙන ගියා ආකිමිඩිස් ටුක්ටක් කලබල වුණා ආපෝ එළියට ආවා ඇවිල්ලා බැලුවා ඒ පිටාර ගලලා එළියට ගිය වතුර පරිමාව කොච්චරද කොච්චරද රාලේ මගේ ශරීරයේ පරිමාවට සමාන ජල පරිමාවක් තමයි එළියට ගියේ එහෙනම් ඒක මම එකතු කරගත්තොත් එකතු කරගෙන ලැබ් එකට ගිහිල්ලා ඕක දාලා බලන්න පුළුවන් මිලිලීටර කීයද ලීටර කීයද කියලා එතකොට මගේ පරිමාව හොයන්න පුළුවන් ආකිමිඩිස්ටපත් වුණා මොකද්ද ඔටුන්නේ පරිමාවක් මට මේ විදිහට හොයාගන්න පුළුවන් මොකද කරන්නේ ඔටුන්න වාදනය පිළිද වතුර දාලා ඒකට ඔටුන්න හිමීට උලකකට ගහලා දැම්මා පිටාර ගලාගෙන යන වතුර තව වාදනයකට එකතු කරගත්තා ඒක ලැබ් එකට අරගෙන කියලා බලන්න ගෙනියට ලොකු සතුටක් ඇයි මරණයට හිත හදාගෙන හිටි මැරෙන්න හිත හදාගෙන හිටපු එකේ මරණයෙන් ගැලවුණා ඉතින් කලබල වෙන්න දොර කඩාගෙන පැන්නේ කෙලින්ම තිබුවා කොහෙද රාජමාලිගේ ඊළ මොකද කියලා රජතුමාට ඕ එතකොට ඒ රටේ භාෂාවේ යුරේකා යුරේකා කියලා මොකද පැටිය යුරේකා යුරේකා කියන්නේ හොයාගත්තා හොයාගත්තා යුරේකා යුරේකා නෙමෙයි බම් මොකද ඇයි මොකද අදු මුණානේ හිටි පස්සේ තංගාලේදී වැඩි ෂෙප් කරගත්තා රජතුමාට සරවක් අන්දලා දරගෙන දැන් ඔන්න බලන්න මොකද රත්තරන් කරුවා මොකද කරන්නේ වැඩේ ගණන් හදා බැලුවා මොකද කරන්නේ
රටරුව ගෙල්ල ගියා අකිලිස් බෙල්ලා දැකරෙන් පරිමාව කියන එක පරිමාව කියන එක තේරුම් ගන්න තමයි කතාවක් කිව්වේ හද සුදු රයිට් කොහොමද කියන්නේ කතා අහන්න ගියාම මේ සුන්දර කරා දෙජිනේ කියලා අර දීපු එක හම්බලා කීයක් කරාගෙන ඉතින් ඉවරයි නේද අන්න තේරෙනවා ඔබට තේරෙන්නේ දැන් සුදු ඒ කාලේ ඒ රජතුමා ඔය වැඩේ ආත්මිලිස්ට කරනවා අද කාලේ ජනාධිපති වඩව ප්‍රශ්න ආවට අරතව අරතව දැනට ඉන්න හොඳම කණිතක් නේද කවුද ඉය නොයි කියන්නේ හරි කවුද රාජ thank you ලාත් කා right අපි අපි සර එතකොට අදරු වල බලන්න මේ ගිරහ දෙන්න වතුර පාද දෙයාගෙන එයි අද රාජසභෙදි තුරෝනේ එන්නවාද අපිටවත් නෑ නුඹයි ඔයගෙන් කියලා රාජසභ දුමයි කියලා හිතුවද පාවෝ දෙකේ හන්නේ කොහෙද ජලාධිපති වන්දනේ නෑ එන්නවාද ඒකවට right අපි යමු දැන් අභ්‍යාසය කරන්න ටිකක් හදලා හරිද අපිට තියෙන සුදු මේ වස්තු දෙක විතරයි ඝන කෑයි ඝන කාමයි මේ දෙකේ පරිමාව කොහොමද හැදෙන්නේ දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස එන්න සුදු මෙන්න මේ පිටුවට right පිටුව 80 අනුගුණ ලක්ෂණ අභ්‍යාස චුට්ටක් බලමු රෝගී ලක්ෂණ නෑ පළවෙනි ගාන දිග දීලා තියෙනවා පළව දීලා තියෙනවා උස දීලා තියෙනවා තුන්දරාව දීලා තියෙන සෙන්ටිමීටර වලින් ගල කාමේ පරිමාවට කරවන්න සුදු ඕම ටුට්ට පොඩි ටච් එකක් දාලා ඕක නවත්තන්න ස්ටොප් කරලා ගාන හදලා ඊට පස්සේ තවත් ඕන් කරගන්න අන්න right හදලා ඉවරනේ පළවෙනි ගාන කියලා දාන සුදු දාලා ලස්සට කියන්න වගන්තිය ගාන කාබයේ පරිමාව සමානයි. දිගට ගිනි පල්ලට ගිනි මොසිල් වලින් වෙන අතර තමයි අපි හතේ දේව ලියුවා. දැන් අපිට උටක් අටෙන් දැන් කියලා වරුනේ. නේ දැන් නමයට ලං වෙලා වෙන්නලා ඉන්නේ. ඔව් වෙන්නලා ඉන්නේ ඉන්නේ. රයිට් එහෙනම් දාමු කියලෙම දිගයි පණ්ඩවසයි කියද 10 වැඩි කිරීම 8 වැඩි කිරීම 4. 10 වැඩි කිරීම 8 වැඩි කිරීම 4. සුදු මේ තුන් දෙනාට CN 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 මෙතනදී දාන්න ඕනේ. නැත්නම් හැබැයි අවධානයෙන් ඉන්න ඕනේ අවබෝධයෙන් ඉන්න ඕනේ මේක මොනවද තුන්දෙනාම 100 no problem at all right එදිනම් අටවර 32යි 10 කට කරා 320යි පිටිකර පරිමාවේ ඒකක අපි දන්නවා ඝන සෙන්ටිමීටර ඝන සෙන්ටිමීටර cm තුනේ බලන්න හරිද වර්ග බලන වර්ග සෙන්ටිමීටර හරිද? right. දෙවෙනි ගාන. right. දැන් ස්ටොප් කරලා ටක් කරලා හදන්න. දෙක. දෙවෙනි ගාන අතර ඉවරයි. පැත්තක දිග සෙන්ටිමීටර් හරක් වූ ඝනකයක. දන්නවද ඝනකය වුණාම දිග පළල උස සමානයි. right. එන ලස්සන ලිය ඝනකයක පරිභාව සමානයි. දිග වැඩි කිරීම පළල වැඩි කිරීම සමානයි. දිග පැත්තක දිග හය කියන පැටිය. හය වැඩි කිරීම හය වැඩි කිරීම හය. මේ තුන්දර වැඩි කළ උත්තරේ දාන ඝන සෙන්ටිමීටර්. ඔය හැදින් යන උගුරු උත්තර දාන ගුණ කරන විතර ගන්න පුළුවන්. හතර වැඩි ගන්න ටක ස්ටොප් කරන හතර ටක කරන සුදු. right. හතර ඉවරනේ තුන්වෙනි ගාන. ඇසුරු පෙට්ටියක දිග පළල සහ උස මෙම පෙට්ටියේ පරිමාව ඝන මීටර වලින් සොයන. දැන් මීටර කල්පනා කරන්න. පෙට්ටියේ දිග දීලා තියෙන්නේ මීටර. පළල දීලා තියෙන්නේ මීටර. උස දීලා තියෙන්නේ සෙන්ටිමීටර. That's a problem. දැන් මේක වර්ග දෙකක් තියෙනකොට වැඩි කරන්න බෑ. එහෙනම් සෙන්ටිමීටර 70 මීටර කරමු. මීටරයට සෙන්ටිමීටර 100යි. එන සෙන්ටිමීටර 70 මීටර කරන්න පටිසර කියන්න ගන්න 100 බෙදනවා 70 100 බෙදුවම දශම දෙකක් වමට පැන්න 0.7 right හරිද 70 100 බෙදනකොට මොකද වෙන්නේ මම ඔබට කියලා තියෙනවා මෙන්න මෙතන තියෙන දශම දෙක දෙකක් වමට 1 2
මෙතන දෙනවා. බිංදුවයි දසම හතයි මේ බිංදු ගන්න ඕනේ. හරි, right. දැන් කියන්න බලන්න. අය ඝනකාභයේ පරිමාව සමානයි දිග වැඩි කිරීම පරල වැඩි කිරීම උස විවිධ තුනකම නැහැ. සමානයි. right. දිග කීයද? මීටර් 1.8යි. පළල 1යි. උස 0.7යි. පරහරනේ. right. පොතර මතක තියාගන්න මේ අපි මේව ලියන්නේ නැහැ. මීටර් මීටර් සෙන්ටිමීටර් ලියන්නේ. හැබැයි අවබෝධය. ඒක අවබෝධයෙන් යන නම් එක එක්කෙනා ස්පීඩ් එක චුට්ටක් හදාගන්න. හයියෙන් යනවා යනවා අවබෝධයක් තියෙනවා හයියෙන්ත් යනවා. හරියටත් යනවා ලස්සනට යනවා. ඔය ඔක්කොම සමහරට එහෙම අමාරු වෙයි. අමාරුයි තමන් ගැන තේරුම් ගන්න. එන්න ඊට හම්බලා යන්නේ. right. right. so කිය මේ ටික වැඩි කරලා උත්තරේ ගමු. අපි දසම අත්තර ගන්න මෙහෙම වැඩි කරනවා. තව තැනක ලියන්න ඕනේ. හතර එක හතරයි. ඒක මේකට විකද හතර අට 56 ඉදිරි පහයි. හතරක් එක 7යි 5යි 12යි. දසම ස්ථාන වෙකද මෙතන 1යි මෙතන 1යි ඔක්කොම 2යි. මේ පැත්තෙන් වෙන් කරන්නේ 1යි 2යි වෙන් කරලා මෙතන තියපන්. උත්තරේ කියන්නේ 1.2යි 6යි ඝන මීටර් ඝන සෙන්ටිමීටර් නෙවෙයි. හරි ඝන මීටර් 1.2යි 6යි කියන්නේ සුදු හරියට ලොකු ප්‍රමාණයක්. මම තව මොහොතකින් ඔබට මේ ඝන මීටර් එක සයිස් එක ඝන සෙන්ටිමීටර් එක සයිස් එක පැහැදිලි කරනවා. ඊළඟ ගානට ස්ටොප් කරන්න. හතර වෙනි ගාන. හරිද? right. හතර වෙනි ගාන කියමු. පරිමාව ඝන සෙන්ටිමීටර් 120ක් වන ඝනකාමයක දිග පළල හා උස පිළිවෙලින් 8යි 5යි 3යි සෙන්ටිමීටර් සෙන්ටිමීටර් නේ. හරිද? එතකොට බලන්න ගුණ කරලා නිකන් ටක් ගාලා දෙමීට මනසින් ගුණ කරලා බලන්න 8 වාරක් 5 40යි 40 ව 3 127 හැරි. එහෙනම් මොනවද අහන්නේ? එම පරිමාවම ඇති නමුත් දිග පළල හා උස පළපු ඝනකාමයේ එම බිඳුව වලට වඩා වෙනස් වෙන ගණන. දැන් ඕගොල්ලෝ තුන් දෙනෙක් ගුණ කරාම 120 හැදෙන විදිහට ගන්න. හරි. 60 ව 2 120 60 කටක දෙකට 12 සරා 5. 12 වැඩි කිරීම 5 වැඩි කිරීම 2. දැකත් 120 60 ව 2. 60 කටක 12 සරා 5 20 ව 3යි 15 ව 4යි. වැඩි හරි right. දැන් අප තුනක right. පස් වෙනි ගාන. අන්න නවත්තන උපතන්ගේම හදන. මාත් වෙනවා පස් වෙනි. පොඩක් ඔබ අධ්‍යයනය කරගෙන බැලදියට හරි ඕන වැඩක් දාලා සෙල්ලම් දාලා මොනවද කරන්න හදලා තියෙන මම පැහැදිලි කිරීම කරා. පස්සේ ගාන බැලුවත් සුදු වැඩ දැම්මද හැදුවද? ඔව් හැදුවා නම් ඇතිපත ආවිද බැලුවද? හැබැයි කාකට අහන්න ඕනේ? අම්මගෙන් අහන්න, තාත්තගෙන් අහන්න, අයියගෙන් අහන්න, ගෙදර ඉන්න බල්ලගෙන් අහන්න. බව 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 ඒක පුතෝනේ. හරි තනියකද? හරිද වැරදිද ඒක මොනද? අපි මේක උඹයි මමයි. right. පරිමාව දීලා තියෙනවා. ඝන සෙන්ටිමීටර් 70. ඝන කාමයක පතුලේ වර්ගඵලය. පතුලේ වර්ගඵලය. මම පොඩි වස්තුවක් පෙන්වන්න කියන්නම්. ඔකට ලොකෝ ලියගන්න සිදු ඝන කාමයක පරිමාව මාත් එක්කම ලියන්න. ඝන කාමයක පරිමාව සමානයි. අයියනේ දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. හරිද? මෙන්න මේ දිග වැඩි කිරීම පළල කියන එක වෙනම ගමු. දැන් මම යන වේගය වැඩි නම් ඔබ කරගන්න නවත්තන්න. නවත්තලා ඔබ තේරුම් ගන්න ඕයි පටන් ගන්න එහෙම කරන්න. ඔබට ඕන දෙයක් කරගන්න පුළුවන්. සුදු මේ දිග වැඩි කිරීම පළල කියන ටික ඒ මොකක්ද? අපි දන්නවා දිග වැඩි කිරීම පළල කියන්නේ ඍජු කෝණාශ්‍රයක වර්ගයි. right. අපි එක මේ වස්තුවෙන් බලමු. වස්තුවේ
මේ තියෙන ධන කාමයක් ඔන්න බැටියු මේ තමයි දිග මේ තමයි පළල මේ තමයි උස එතකොට මම ඔබෙන් අහුවොත් මේ දිග වැඩි කිරීම පළල කියන්නේ මොකද්ද දිග වැඩි කිරීම පළල කියන්නේ මොකද්ද අපි කරේ කතරනවාද දිග වැඩි කිරීම පළල කියන්නේ පතුලේ වර්ගපලේ පතුල දිගු කොටස්ල පතුලේ වර්ගපලේ එහෙනම් මේකේ පරිමාව හොයන්න තව ක්‍රමයක් තියෙනවා තව ක්‍රමයක් කියන්නේ මේකම තමයි දිග වැඩි කිරීම පළල කියන එක වෙනකොට අපිට ලියන්න පුළුවන් පතුලේ වර්ගපලය වැඩි කිරීම උස පතුලේ වර්ගපලය වැඩි කිරීම උස ලයික් ටු මෙතන සමාන කියලා නැවත ලියන්න මේ ටික වෙනකොට මොකද්ද පතුලේ වර්ගපලය වැඩි කිරීම උස දැන් හන්දද රයිට් මෙන්න මේක පාවිච්චි කරලා අපි පස්සේ විතර හදමු රයිට් රයිට් හරි දැන් බලමු පරිමාව දීලා තියෙනවා පතුලේ වර්ගඵලයක් දීලා තියෙනවා උස ආන උස ආන එහෙනම් මෙතන ඝනකාමයේ පරිමාව දීලා තියෙනවා පරිමාව දීලා තියෙනවා කියන්න පැටිය කීයද ඝන සෙන්ටිමීටර් 70 අදස කරමු සමානයි පතුලේ වර්ගඵලය දීලා තියෙනවා දීලා තියෙනවා ඩාර කීයද වර්ග සෙන්ටිමීටර් 35යි ඔබට අල්ප වර්ග සෙන්ටිමීටර් කියලා හැබැයි කල්පනා වලින් මේකත් 100ද මේකත් 100ද මේක නිකන් හරි ඝන මීටර් මේක සෙන්ටිමීටර් වුණොත් මේක වර්ග සෙන්ටිමීටර් වුණොත් එහෙනම් ඩක්කල් ඕ කොම්පියුටර් ලාලක් බලන්න ගන්න මොකද කරන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් right වැඩි කිරීම ඔස දන්නේ නැති හින්දා අපි සිම්පල් h කියන vg පදේ පාවිච්චි කරනවා x කියලා දැම්මත් කමක් නැහැ y හරි කොහොම හරි vg පදයක් අපි ගොඩක් කරලා උසට ගන්න height හරිද right වැඩි this by h සමානයි 70යි එච්ච හොයන්න නම් මේ පැත්ත 35 බෙදුවා මේ පැත්ත 35 බෙදුවා 35ට 35 ගියා 70ට 35 දෙකයි h සමානයි දෙකයි මොකද h කියන්නේ වගති ලියන්න ඕනේ පිටියෝ අනිවාර්යෙන් මොකද ඝන කාබයේ උස සමානයි 2 සෙන්ටිමීටර් කොහොමද සෙන්ටිමීටර් කියලද ඉතින් මේක කොහොමද ඝන සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර් තිබුණේ වැඩේ හරියට රයිට් ගොඩක් අය අත උස්සලා වෙයි පටු ඔව් ඔයගොල්ලෝ ගිය කොහොමද බලන්න හරි අර ෆොටෝ එකක් ගන්න තියෙන ලස්සන රයිට් ඩාලි හය වෙනි ගාන ස්ටොප් කරලා තනිය හදන්න රයිට් හරි හැම මාතෘකාවෙ පරිමාව ඝන සෙන්ටිමීටර 160ක් වූ ඝන කාබයක උස පළල දීලා තියෙනවා 4 5 නම් එහි දිග කීයද රයිට් එතකොට අපි අර පතුලේ වර්ගඵලයේ කතාව කරන්න එපා අනිත් එක මොකද ඝන කාමයක පරිභාව සමානයි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස දැන් මෙතන ඉන්නවනේ සුදු 4 දෙනෙක් අඥාත 4ක් තියෙනවා කියලා අපි කියනවා මොනවද අඥාත කියන්නේ නොදන්නා දේවල් හතරක් තියෙනවා. හරිද? ඒ හතර දෙනාගෙන් පරිමාව, දිග, පළල, උස. සමීකරණයක සඳහන් එහෙම නොදන්නා හතරක් තියෙනවා නම්, ඒ හතර දෙනාගෙන් 3 දීලා තියෙනවා නම්, අනිත් දෙකනම හොයන්න පුළුවන්. දෙන්නේ තියලා, දෙන්නේ තන්නත්ත. මොකද උනේ? ඔව් අරදාන නිකන්. මම පෙත්ත බටර් ගාලා අර පොලියෙන් රයිට් කියන සුදු පරිමාව දීලා තියෙනවා කියන
ඊට පරිමාව 160යි ඝන සෙන්ටිමීටර් කල්පනා කරලා මෙතන ඉන්න එච්චරයි උස 4යි 100 පළල 5යි 100 එන ප්‍රශ්නයක් නෑ මෙතන 4යි මෙතන 5යි අහෝ උස තමයි 4යි කියලා දීලා තිබ්බේ මෙතන 4යි උස 4යි පළල 5යි දිග දන්නේ බලන්න එක දහන්නේ එහි දිග කීයද yes අන්න එකට අපි දානවා simple x කියලා වැඩි හරිද like අර විදිහට උසුරු කරමු 160 සමානයි 5 4 20යි x අන්න x හොයන්න නම් x තනි කරන්න ඕනේ එහෙනම් මෙයා නැති කරන්න එහෙනම් මේ පැත්ත 20ෙන් බෙදුවා මේ පැත්ත 30ෙන් බෙදුවා 20ට 20 පටාස පටාස x සමානයි මෙතන අග බිඳුවට අග බිඳුව කපන්න අපි කැපිලි පුරුදු වෙලා දෙනවා හරි right 10ට දෙකිනවා 8යි මොකද x කියලා ගත්ත පැත්තේ දිග අන්න ලස්සට ලියන්න උතන ඝනකාභයේ දිග සමානයි 8යි සෙන්ටිමීටර සෙන්ටිමීටර මේක කල්පනායෙන් අපි කරලා තියෙනවා right හොඳට අල්ල ගන්න 7 වෙනි ගාන 7 වෙනි ගාන ඒක කල්පනා කරලා හදන්න කල්පනා කරලා හදන්න right stop කරන්න හදලා මාවට යොමු වෙන්න right 7 වෙනි ගාන ඝනකයක පරිමාව ඝන මීටර් 8යි ඝන මීටර් 8යි ඝනකයක ඝනකයක දිගයි පළලයි උසයි තුන්දෙනාම එක සමානයි ඒක තමයි ඝනකය හැබැයි මම මේ පෙන්නන පුංචි ඝනකයක් නෙමෙයි ඝන මීටර් 8ක් කියලා දාලා ලොකු එකක් සෑහෙන ලොකුයි මම ඔබට කියන්නම් නැත් පාරවට අපි අදෝ ගියාම කියන සුදු මේ තුන්දෙනාව දිගයි වැඩි කිරීම පළල වැඩි කිරීම උස දැම්මහම එන්නේ උත්තරේ පරිමාවනේ පරිමාව දිගත් මොකද්ද මොකක් හරි එක්කෙනෙක් පළල ඉත් එක්ස්මයි උස ඉත් එක්ස්මයි වැඩි කරාම 8යි එකම සංඛ්‍යාව තුපාරක් වැඩි කරාම 8 වෙන්නේ ඒ කවුද ඔබට තියෙන විතර කල්පනා කරලා ගන්න ඔබට ක්‍රමයක් දෙන්න බෑ ක්‍රමයක් දෙන්න පුළුවන් 11 yes kid දෙක දෙවරක් දෙක 4යි 4 වාරක් දෙක 8යි බලන්න ඕනද කියලා දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක 8 yes දෙක දෙකයි පළලක් දෙකයි උසක් දෙකයි ඒ කියන්නේ ඝනකය කියන්නේ නැත්නම් ඝනකාභය කියන්නේ මේක වෙනස් වෙන්න බෑ right එහෙනම් ධාරයක දිග පැත්තක දිග yes මොකක්ද ඝනකයේ පැත්තක දිග සමානයි 2 සෙන්ටිමීටර් හරි මම ඔබ එහෙම ඊට පස්සේ අහන්න ඕම බලන විදිහට අකන උත්තර දෙන්න ඒක පොඩි කියන කෙනා දෙනවා ඝනකයක් තියෙනවා ඝනකයක් තියෙනවා ඝනකයක් එනි පරිමාව ඝන සෙන්ටිමීටර් ඝන සෙන්ටිමීටර් 27යි ධාරයක දිග සෙන්ටිමීටර් 27 නම් ධාරයක දිග සෙන්ටිමීටර් 3යි දැක මේකේ පරිමාව ඝන සෙන්ටිමීටර් 125යි
ධාරයක දිගෙන. යසෝ කියන්නේ කියලා තියෙනවා. යෝ කියද සෙන්ටිමීටර් 5යි. පස්සර 5 25යි. 25 5 180 5යි. හරිද? රයිට්. මොකද හොඳයි? අපි යමු ඉදිරියට. හරිද? ඔහොම වෙන්න පැටියෝ පිටුව 82 22 එක අභ්‍යාසය. දැන් පළවෙනි ගාන වගුවක් තියෙනවා. මොකද වගුව විදිහට යන්නේ නැතුව අපි වාක්‍යන්ති කියලා හදන විදිහට බලමු. ගණකහ ගණකාව කිහිපයක මිනු දීලා තියෙනවා. ඉස්තල් පොරවල් තියෙනවා. පළවෙනි පේජේ බලන්න. මෙමීට දිග දෙනවා. පළව දෙනවා. උස දෙනවා. පරිමාවහ. අපිට කියන්නේ ඒකක ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. CNC. දෙවෙනි එක දිග දෙනවා. උස දෙනවා. පළල දීලා නැහැ. පරිමාව දෙනවා. අන්න මම කියන්නේ හතර දෙනෙක් ඉන්නවනේ උතන දිග පළල උස පරිමාව නොදන්න පද හතරයි. මේ හැම තීරුවකම ඩාලින් ඒ හතර දෙනාගේ තුන් දෙනෙක් දෙනවා එකිනෙකට. පුළුවන්ද? දෙන්න දිලා දෙන්න කැහුම හදන්න බෑ. මම දෙන අපරෝ පොඩක් මඩක් කියන්නේ හරිද ඩාලින්? රයිට්. හැබැයි ඉතින් එක එක තැන් කරලා පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. දැන් බලන්න තුන්වෙනි ගාන හරි තුන්වෙනි පේජේ මීටර් 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 හතරවෙනි මීටර් මීටර් ගණ මීටර් එක ප්‍රශ්න නැහැ. ඊළඟට පස්සේ බලන්න මීටර් 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 නෝ ප්‍රොබ්ලම්. අන්තිම එක මීටර් මීටර් සෙන්ටිමීටර් ප්‍රොබ්ලම්. එහෙනම් සෙන්ටිමීටර් කියන එකත් මොකද කරන්නේ? මීටර් කරගන්න. නැත්නම් මීටර් සෙන්ටිමීටර් කරගන්න. මීටර් එකයි කියන්නේ සෙන්ටිමීටර් 100යි. මීටර් භාගයෙන් කියන්නේ සෙන්ටිමීටර් 5යි. එහෙම නැත්නම් මේක සෙන්ටිමීටර් 40යි මීටර් කරගමු. 100ෙන් බෙදලා දසම තිත දෙකක් අපිට බලන්න. 0.4යි. හරිද? රයිට්. එහෙනම් මේ ටික ඔක්කොම ගෙදරදී හදන්න හැබැයි වකන් ටයිප් එකට. ධනකාවේ පරිමාව, ධනකාවේ පරිමාව. මේ වීජීය පද භාවිත කරන්න ඕන විදිහ. හරිද? රයිට්. පළවෙනි එක පුළුවන්. ඔය භාග තියෙනවා ඒ වගේ ඔක්කොම හරි නේද? රයිට්. හරි. හරිද? රයිට්. දැන් අපිට ළඟ ළඟ දින දෙකක් වැඩෙන හින්දා හරිද? දැන් මම අද පටන් ගත්තා. එහෙනම් මේ වගුව විතරක් හදන මට තියන්න ඒ ඇති. මොකද ඊළඟ දවසේ අපි බදාදා නොකර ඉමු. දැන් මම ගහනවා ගන්න දෙනවා බදාදා තුනම ළඟ ළඟ වැඩි. මම ඕගොල්ලන්ගේ පන්තිය මේක හොඳ. අපි හමු වුණාම පන්තිය නෙමෙයි. සිකුරාදා දාන්න. එහෙනම් ගහනවාදා වීඩියෝ එකයි සිකුරාදා. නැවත අපි හමු වන්නේ සිකුරාදා. හරි නේද? රයිට්. දැනට කොච්චරයි දැන් ඔයගොල්ලෝ අර ඇදගෙන කරනකොට දෙමින්කින් කරන්නේ. නවත්තන්න කරනවා. හැමතිස්සම මට කලින් කරන්න. එහෙම නැත්නම් මම කියලා දෙන මම දාපු වීඩියෝ එක පටන් ගත්ත දැන් ඉඳලා අද වෙනකම් කොහොම බලන්නේද කියලා වැඩක් නැහැ. ඕනියම අයියනේ. හරිද? ඔබ පන්තියේදී වගේම ප්‍රැක්ටිස් මට කලින් කරනවා. මට පුළුවන්ද කියලා බලනවා. මං කළා හරිද කියලා බලනවා. එහෙම නැතුව අපි ප්‍රති උම වෙන්න බෑ. හරිද වැඩි? වැඩි හරි. එහෙනම් අපි නැවත හම්බුමු සිකුරාදා. අපිට දැන් මේ 9 වෙනිදා වෙනකම් සුදු ඇද වීදී තියෙන නිසා 9 වෙනිදා පසු ගණිතයට ෆීස් ගෙවන්න අපරා තාත්තලා එන්න කියලා 9 වෙනිදා පස්සේ සවස 6 සිට 7 දක්වා ඇටි ඉන්නව පන්ති. හරිද? right. එහෙනම් කොහොමද ඉන්නේ? ඔයගොල්ලෝ සුබ දවසක්. ආයුබෝවන්.